बुद्ध नीति संग्रहाय महाचार्य रेरुकाने चंद विमल महानायक स्वामी पादयन वहांसे विसीन संपादिताय संज्ञापनय लोके दुखिन पिरुनु तनकी दुख अडुकर गत आय मिस सर्वाकारेन दुखिन मिदुनु पुद्गलेक लोव कोतनकवत नत मिनिसा कोहि संगवी सिटियात केसे परिसम वी सिटियात दुख करदर ओहु सोयागेन ओहु करा एन्नेय मिनिसा नोपतन मिनिसाट एपावु दुख करदर मेसे मिनिसा सोय सोया एन नमुत मिनिसा पतन सोयन संपत्तिय एसे ओहु करा नोएन्नेय ए ओहुट पेनी पेनी दुवन्नेय अमारुवेन अल्ला गत्तेद नो सिट पला यन्नेय එය ලෝකයේ ස්වභාවයයි. එබඳු ලෝකයක උපන්නා වූ මිනිසාට පැමිණි දුක් ඉක්මවීමය. පැමිණිය හැකි දුක් වළක්වා ගැනීමය. නොලැබූ සම්පත් ලබා ගැනීමය. ලැබූ සම්පත් නොනැසෙනසේ පවත්වා ගැනීමය. මරණින් මතු අපාගත නොවී සුගතිගාමී වීමය යන කරුණු පහ සිදුකර ගැනීම ඉතා දුෂ්කරය. එය සිදුකරගත හැකිවීමට බොහෝ නුවණ තිබිය යුතුය. නුවණ මද තැනැත්තා දෙලොවින්ම පිරිහෙයි. මෙලොව පමණක් දක්නා තැනැත්තා පරලොවින් පිරිහෙයි. මිනිසෙකුට ඒ කරුණු පහ සිදුකරගත හැකිවීමට දතියුතු කරුණු බොහෝ ඇත්තේය. පිළිපැදිය යුතු උපදෙස්ද බොහෝ ඇත්තේය. ඒවාට නීතියයයි කියනු ලැබේ. උභය ලෝකාර්ථය සිදු කරගත හැකි වන්නේ නීතිය දත් තැනැත්තාටය. ලොව යෙහින් වෙසනු කැමති සැම දෙනා විසින්ම නීතිය උගත යුතුය. එබැවින් පෙරවිසූ පඩිවරයෝ නීති ග්‍රන්ථ නිපද වූහ. අප රටේ පෙර කුලදරුවන්ට අක්ෂර අභ්‍යාස කරවීමට ගත් පොත් පෙළට නවරත්නය ව්‍යසකාරය හිතෝපදේශය ප්‍රත්‍ය ශතකේ යන පොත් ඇතුළත් කර තිබෙන්නේද නීති ශාස්ත්‍රයේ හැමදෙනා විසින්ම උගත යුතු නිසාය. තථාගතයන් වහන්සේ විසින්ද නීතිය ප්‍රකාශ කරන ලද්දේය. අන් පඬිවරයන්ගේ නීති ග්‍රන්ථවල දුරූපදේශද නැත්තේ නොවේ. ලෝකයා විසින් අතිශයින් සම්භාවිත නීති ග්‍රන්ථයක් වූ හිතෝපදේශයේද දුරෝපදේශ නැත්තේ නොවේ. හිතෝපදේශයේ දැක්වෙන එක් උපදේශක යම් භාර්යාවක් මල සැමියාගේ සිරුර දවන චිතකයට වැද හිමියා වැළඳගෙන ගින්නෙන් දැබී මියයා නම් ඕතමෝ සියක් ලක්ෂයක් පව් කළ තැනැත්තියක් වුවද හිමියාගෙන සුරලොවට යන්නීය යනුවෙන් තේරුම ඇති උපදේශයක් වෙයි. මෙය කොතරම් දුරූපදේශයක්ද? තව උපදේශයක පියා හෝ වේවා සහෝදරයෝ හෝ වේවා පුත්‍රයා හෝ වේවා මිත්‍රයා හෝ වේවා තමාගේ ප්‍රාණය නසන්නෝ රජු විසින් නැසිය යුත්තාහුය කියා දුරූපදේශයක් ඇත. පියා වුවද මරන්නට කරන මේ අනුශාසනය කොතරම් දුෂ්ටද? තවත් හිතෝපදේශයේ දැක් වූ ශ්ලෝකයක යුදකොට දිනන තැනැත්තේ ශ්‍රී දේවිය ලබන බව හා යුදයෙන් නැසෙන තැනැත්තේ දෙව්ලොවට යන බවද එයින් දැක්වින. මේ උපදේශයට රැවටි යුදකොට කොතෙක් දෙනා මැරෙන්නට හා අපායට යන්නට ඇත්තේද? බුදුන් වහන්සේ විසින් ප්‍රකාශිත නීති අතර සදූපදේශම මිස එක දුරූපදේශයකුදු නැත. කෑමපීම පාසේදීම මුවසේදීම නෑම මලමුත්‍ර පහකිරීම කෙලගැසීම ආදී සුළු කරුණුවලදී පිළිපැදිය යුතු උපදෙස් පවා බුදුන් වහන්සේ විසින් ප්‍රකාශ කර තිබේ. එබැවින් බුද්ධ නීතිය සර්වාංග සම්පූර්ණ නීතියක් බව කිය යුතුය. සුපරිසුද්ධ බුද්ධ නීතිය උගෙන එයට අනුව පිළිපදින්නා වූ තැනැත්තා තමාගේ
උබේ ලෝකාර්ථයම සිදු කරගන්නේය පරාර්ථයද සිදු කරන්නේය බුද්ධ නීතිය උබේ ලෝකාර්ථ සාධක වූ සකලාංග සම්පූර්ණ වූ සුපරිශුද්ධ නීතියක් වුවද එය එක්තැන් නොවි පාලි සාහිත්‍යයේ විසිර පවත්නක් වී තිබෙන බැවින් සැමදෙනාටම එයින් ප්‍රයෝජන නොගත හැක්කේ වී තිබේ එබැවින් බෞද්ධයෝද සදූපදේශ බුද්ධ නීතිය තිබියදී නීති ශාස්ත්‍රයට උගෙනීමට හිතෝපදේශ පංචතන්ත්‍ර ආදී අබෞද්ධ ග්‍රන්ථ භාවිතයට පටන් ගත්හ බෞද්ධයන්ට සුපරිසුද්ධ බුද්ධ නීතිය පහසුවෙන් උගෙනීමට ක්‍රමයක් නැතිකමේ පාඩුව නොඑක්වර අපට පෙනුණු බැවින් බුද්ධ නීති සංග්‍රහය නමැති මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීමට අප සිත නැමින වාක්‍ය වශයෙන් හා ගාථා වශයෙන් දේශිත බොහෝ බුද්ධ නීති පාලි සාහිත්‍යයේ ඇත්තේය ඒ සියල්ලම එක්තැන් කළහොත් ඉතා විශාල ග්‍රන්ථයක් වන්නේය ඒ සියල් ග්‍රන්ථය විශාල වීමත් පරිශීලනය කරන්නවුන්ට කරදරයක් බැවින් අප විසින් වාක්‍ය වශයෙන් දේශිත නීති නොගෙන ධාරණයට පහසු වූ ගාථා වශයෙන් දේශිත නීති පමණක් එක්තැන් කොට භාව සන්නයක්ද ලියා මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී. මෙහිදී දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, ජාතක පාලිය, ධම්මපදය, උදානය, ඉතිවුත්තකය, සුත්ත නිපාත යන පොත්වලින් උපුටා ගන්නා ලද ගාථා 550ක් ඇත්තේය. මේ ග්‍රන්ථය භාවිතා කරන තැනැත්තා හට සෑම කටයුත්තකටම බුදුන් වහන්සේගේ උපදෙස් ලැබිය හැකි වනු ඇත. මෙය බෞද්ධයන්ට හස්තසාර වස්තුවක් වශයෙන් නිතර ළඟ තබාගෙන කියවීමට සුදුසු ග්‍රන්ථයකි. ධම්ම කතිකයන් වහන්සේලාට හා අන්‍ය කතිකයන්ටද ගුරුවරයන්ටද ඉතා ප්‍රයෝජනවත් පොතකි. පිරිවෙන්වල හා පාසල්වල උගන්වීමටද යෝග්‍ය පොතකි. බුදුන් වහන්සේ විසින් එකල පැවති ව්‍යවහාර ක්‍රමයට අනුව දේශිත මේ ගාථාවල ව්‍යවහාර ක්‍රමය අපේ භාෂා ව්‍යවහාර ක්‍රමයට බොහෝ වෙනස්ය. එබැවින් කාරණය පහසුවෙන් තේරෙන හැටියට ඒවා අපේ භාෂාවෙන් අර්ථ දීමට ඉතා දුෂ්කරය. ගාථාවට අයිති වචනවල හැටියටම ඒ අර්ථ දුනහොත් සමහර ගාථාවලින් කියන කාරණය තේරුම් ගැනීමට අපහසු වන්නේය. ගාථාවේ වචන ගැන නොසලකා කාරණය පහසුවෙන් තේරුම් ගත හැකිවන හැටියට ගාථාවට අර්ථය දුනහොත් අර්ථ වාක්‍ය ගාථාවේ වචනවලට බොහෝ දුරවන්නේය. ඇතැම් ගාථාවලින් කියවෙන කාරණය පහසුවෙන් තේරුම් ගත හැකි වනුයේ ගාථාවට අයත් සමහර වචන අතහැර අර්ථ දුන් කල්හිය. සමහර ගාථාවලින් කියවෙන කාරණය තේරුම් ගැනීමට පහසු වන්නේ ගාථාවේ නැති තවත් වචනත් එක්කොට එයට අර්ථ දුන් කල්හිය. මේ හැම කරුණක්ම සලකා බලා එක්තරා මධ්‍යම ක්‍රමයකට අප විසින් මේ භාවසන්නය සම්පාදනය කරන ලදී. සමහර විට මෙහි සදොස් තැන්ද තිබිය හැකිය. මතු මුද්‍රණය කරවන වාරයකදී සකස් කිරීම සඳහා මෙහි යම් කිසි දෝෂ ස්ථාන දුටහොත් අපට දන්වන ලෙස උගතුන්ගෙන් ඉල්ලමි. මීට ලෝක ශාසන අර්ථකාමී රේරුකාණී චන්දවිමල ඉස්තවීර බුද්ධ වර්ෂ 2493 විවහාර වර්ෂ 1952 අප්‍රේල් 25 වන දින පොකුණු විට ශ්‍රී විනයාලංකාරාමේදීය. භාව සන්න සහිත බුද්ධ නීති සංග්‍රහය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ප්‍රථම ශතකය. නුවණ ඇති කරගත යුතු බව. 1. නෝචේ අස්ස සකා බුද්ධි විනයෝ වා න විජ්ජති වනේ අන්ද මහීසෝව චරෙය්‍ය බහුකෝ ජනෝ.
ලෝකෙහි මනා කොට හැසිරිය හැකි වීමට තමන්ටම හෝ නුවණ තිබිය යුතුය. එසේ නැතිනම් උගෙනීම හෝ තිබිය යුතුය. ඒ දෙකින් එකකදු නැති බොහෝ ජනයෝ වනෙහි හැසිරෙන අන්ධ මීමන්සේ ලොව හැසිරෙති. යස්මා ච පනිදේ කච්චේ ආචරේ ආචරම්හි සුසික්ඛිතා විනීත විනයෝ ධීරා චරಂತಿ සුසමාහිතා. උප්පත්තියෙන් පිහිටි නුවණ නැතද ගුරුන්ගේ සමීපයෙහි උගෙනීමෙන් නුවණ ලැබූ පුද්ගලයෝ කලබල නැතිව ලොව මනා කොට හැසිරෙති. ගාන්ධාර ජාතකයෙන් බුද්ධානුශාසනය. තුන. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං. සියලුම පව් නොකළ යුතුය. කුසල් කළ යුතුය. තමන්ගේ සිත පිරිසිදු කරගත යුතුය. මේ කරුණු තුන බුදුවරයන් වහන්සේගේ අනුශාසනයයි. දීඝනිකාය මහාපදාන සූත්‍රයෙන් පොහොසත් වීමේ හේතු හය. ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං සීලංච උච්දානු මතං සුතංච ධම්මානුවන්තති ච අලීනතාච අත්තස්ස ද්වාරා පමුඛා චලේතේ. උතුම් ලාභය වූ නිරෝගී බව ලැබිය යුතුය. චාරිත්‍ර සීලේහි පිහිටිය යුතුය. ගුණ නුවණින් වැඩි උතුමන්ගේ අනුශාසනා ලැබිය යුතුය. උගත්කම ඇති කරගත යුතුය. ධර්මයට අනුව හැසිරිය යුතුය. අනලස විය යුතුය. මේ හය දියුණුවේ උසස් හේතුන්ය. දෙලොව වැඩ පිණිස පවත්නා කරුණු අට. උට්ඨතා කම්ම දෙයස්සු අපමත්තෝ විධානවා සමංකප්පේති ජීවකං සම්බතං අනුරක්ඛති. සද්දෝ සීලේන සම්පන්නෝ වදඤ්ඤු වීත මච්චරෝ නිච්ඡං මග්ගං විසෝදේති සොත්ථානං සම්පරායිකං. ඉච්ඡේතේ අට්ඨ ධම්මා ච සද්දස්ස ගරමේසිනෝ අක්ඛතා සච්ච නාමේන උභයත්ත සුඛාවහ. අංගුත්තර අට්ඨක නිපාතයෙන්. ගාථා තුනෙන්ම තේරුම වැඩ කිරීමේදී නොපසුබස්නා වීරියෙන් යුක්ත වීමය. ප්‍රමාද නොවූ සුදුසු කලට කටයුතු යොදා ගැනීම ඇතියෙකු වීමය. අයවැය දෙක සලකා සමව ජීවිකාව කිරීමය. ලැබූ ධනය විනාශ වන්නට නොදී ආරක්ෂා කර ගැනීමය. ශ්‍රද්ධාවෙන් යුක්ත වීමය. සීලයෙන් යුක්ත වීමය. නොමසුරු වීමය. පරලොව සැප ලැබීමේ මාර්ගය පිරිසිදු කරගත හැකි නුවණ ඇතිකර ගැනීමය යන මේ අට ගිහිගේ වාසය කරන්නා වූ තැනැත්තාහට සත්‍ය වශයෙන්ම දෙලොව වැඩ සලසන කරුණුය. ධනය රැස්කර ගත යුතු ආකාරය. පණ්ඩිතෝ සීල සම්පන්නෝ ජලමග්ගීව බාසති භෝගෝ සංහරමානස්ස බමරස්සේව ඉරියතෝ භෝගෝ සන්නිචයං යන්ති වම්මිකෝ උපචීයති. පණ්ඩිත වූ සිල්වත් වූ තැනැත්තේ කඳුමුදුනක ඇවිලෙන ගින්නක්සේ ජනයා අතර බබලයි. මල් නොතලා රොන්ගෙන මී මිදින්නා වූ බඹරාමෙන් අනුන් නොපෙලා දැහැමෙන් සෙමෙන් වීරිය කරන්නා වූ තැනැත්තා හට තුඹසක් බැඳෙන්නාක් මෙන් ධනය රැස්වන්නේය.
ධනය ගැන පිළිපැදිය යුතු හැටි. ඒවං භෝගේ සමාහත්වා අලමත්තෝ කුලේ ගිහි චතුදා විභජේ භෝගේ සවේ මිත්තානි ගන්තති. ඒකේන භෝගේ භුංජය ද්විබී කම්ම පයෝජයේ චතුත්ථං ච නිදාපෙය්‍ය ආපාදාසු භවිස්සති. දීඝනිකාය සිඟාලවාද සූත්‍රයෙන් තේරුම, ධනය සැපීමට සමර්ථ වූ තැනැත්තා විසින් මෙසේ ධනය සපයා ඒවා හතරට බෙදිය යුතුය. ඉන් එක් කොටසකින් තමා ප්‍රයෝජනය ගත යුතුය. දෙකොටසක් කර්මාන්තවලට යෙදිය යුතුය. විපතකදී ගැනීමට එක් කොටසක් ඉතිරි කරගත යුතුය. එසේ කරන්නා වූ තැනැත්තා හට අඤ්ඤං හා මිත්‍රත්වය පවත්වා ගත හැකි වන්නේය. මෙලොව ප්‍රශංසාව හා මරණින් පසු ස්වර්ග සම්පත්තිය ලබන තැනැත්තා. මාතා පිතු කිච්චකරෝ පුත්තදාර හිතෝ සදා අන්තෝ ජනස්ස අත්ථාය යෝ චස්ස අනුජීවිනෝ උබින්නං යේව අත්ථාය වදඤ්ඤු හෝති සීලවා ඥාතීනං පුබ්බ පේතානං දිඨ ධම්මේන ච ජීවනං සමනානං බ්‍රාහ්මනානං දේවතානං ච පණ්ඩිතෝ විත්ති සංජන්නනෝ හෝති ධම්මේන ගරමාවසං සෝ කරිත්වාන කල්යාණං පුජ්ජෝ හෝති පසංසියෝ ඉදේව නං පසංසන්ති පෙච්ච සග්ග පමෝදති. අංගුත්තර පංචක නිපාතයෙන් තේරුම, ධර්මයෙන් ගිහිගෙයි වසන පණ්ඩිත වූ යමෙක් මාපියන්ගේ වැඩ කරන්නේ වේද, හැමකල්හීම අමුදරුවන්ට හිතවත් වේද, අමුදරුවෝ ය තමා නිසා ජීවත්වන කම්කරුවෝය යන දෙකොටසගේම යහපත පිණිස ඔවුන්ගේ ඕනෑ එපාකම් සලකන්නේ වේද, සිල්වත් වේද, සුදුසු පරිදි සංග්‍රහ කිරීමෙන් ජීවත්වන නෑයන්ටද, පින්පෙත් දීමෙන් පරලෝ සැපත් නෑයන්ටද, ප්‍රත්‍ය පිරිනැමීමෙන් ශ්‍රමණ බ්‍රාහ්මණන්ටද පින්පෙත් දීම් ආදියෙන් දෙවියන්ටද සතුටු ඇති කරන්නේ වේද, හෙතෙම එසේ යහපත කොට පූජ්‍ය වන්නේය, ප්‍රශංසාර්හ වන්නේය. මෙලොවදී ඔහුට පණ්ඩිතයෝ පසසති. මරණින් පසු හේ ස්වර්ගයේ සතුටු වෙයි. බුද්ධෝ භෝගා බතා බච්චා විතින්නා ආපාදාසු මේ උදග්ගා දක්ඛිනා දින්නා අතෝ පංච බලී කතා උපට්ඨිතා සීලවන්තෝ සඤ්ඤතා බ්‍රහ්මචාරයෝ යදත්තං භෝගං ඉච්ඡේය පණ්ඩිතෝ ගරමාවසං සෝමේ අත්ථෝ අනුප්පත්තෝ කතං අනනුතාපියං ඒතං අනුස්සරං මච්ඡෝ අරිය ධම්මේ තිතෝ නරෝ ඉදේ ව නං පසංසන්ති පෙච්ච සග්ගේ පමෝදති. අංගුත්තර නිකාය චතුක්ක නිපාතයෙන් තේරුම, ලැබූ ධනය නොකා නොබී සඟවා තබාගෙන සිට අපතේ යන්නට නොහැර එයින් ගත හැකි ප්‍රයෝජන ගත්තා වූද, තමා විසින් පෝෂණය කළ යුතු මාපිය ආදීන් ඒ ධනයෙන් පෝෂණය කළා වූද, ධනය නොනැසී පැවැත්වීමට ආරක්ෂාව පිහිටුවා ගත්තා වූද, දෙලොව යාමට හේතුවන දන්පින් කළා වූද, නෑයෝය, ආගන්තුකයෝය, මිය පරලොව ගියෝය, රජවරුය, දේවතාවෝය යන පස් කොටසකට දිය යුතු දෑ දුන්නා වූද, සිල්වතුන්ට උපස්ථාන කළා වූද, තැනැත්තා හට නුවණැතියෙකු විසින් යමක් සඳහා ධනය සෙවිය යුතුද, ඒ සියල්ල මා විසින් කරන ලද්දේ යැයි සතුටු වන්නට ලැබෙන්නේය. ඒ තැනැත්තා හට නුවණැත්තෝ
පසසන්නාහ මරණින් මතු හෙතෙම ස්වර්ගයේ සතුටු වන්නේය යසස ලබන තැනැත්තා පණ්ඩිතෝ සීල සම්පන්නෝ සංහෝ ච පටිබානවා නිවාත වූති අත්තද්දුන් දෝ තාදිසෝ ලබතේ යසං පණ්ඩිත වූද සිල්වත් වූද මෘදු වූද වැටහීම් ඇත්තා වූද උඩඟු නොවූද තැනැත්තේ යසස් ලබයි උට්ඨානකෝ අනලසෝ ආපාදාසු න වේදේති අච්චොද්ද වුත්ති මේ දාවී තාදිසෝ ලබතේ යසං වීර්යවත් වූද අනලස වූද විපතෙහිදී කම්පා නොවන්නා වූද නොකඩකොට වැඩ කරන්නා වූද ස්ථානෝචිත ප්‍රඥාව ඇත්තා වූද තැනැත්තේ යසස් ලබයි සංගාහකෝ මිත්තකරෝ වදඤ්ඤෝ වීත මච්චරෝ නේතා විනේතා අනනුත්තේතා තාදිසෝ ලබතේ යසං චතුර් සංග්‍රහ වස්තුවෙන් සංග්‍රහ කරන්නා වූද මිත්‍රයන් ඇති කර ගන්නා වූද මිතුරන්ට ප්‍රත්‍යෝපකාර කරන්නා වූද නොමසුරු වූද අඤ්ඤන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනය කරන්නා වූද තැනැත්තේ යසස් ලබයි සංග්‍රහ හතර දානංච පෙය්‍ය වජ්ජංච අත්ථචර්යාච යා ඉද සාමන් තත්තාච ධම්මේසු තත්ථ තත්ථ යථාරහං ඒතේකෝ සංඝහා ලෝකෝ රස්සානිව යායතෝ දීමය ප්‍රියවචනය දියුණුව පිළිබඳ කතාවය අනේකා දුක්විඳීදී තමා සැප නොවිඳ අඤ්ඤන් හා සුවදුක් දෙකෙහි සමව පැවැත්මය යන මේ සතර සංග්‍රහය ගමන් කරන කරත්තයකට කඩ ඇණිය මෙන් ලෝකයට උපකාරය ඒතේ සංඝහා නාසු න මාතා පුත්ත කාරණා ලබේත මානං පූජං වා පිතාවා පුත්ත කාරණා මේ සංග්‍රහයෝ ලොව නැත්තාහු නම් මව පුතාගෙන් සිතින් ආදරය කිරීමක් හෝ පූජාවක් හෝ නොලබන්නේය පියාද පුතාගෙන් නොලබන්නේය යස්මාච සංඝහේ ඒතේ සමවෙක්ඛන්ති පණ්ඩිතා තස්මා මහත්තං පප්පෝන්ති පාසංසාච භවන්තිතේ සිංහල සූත්‍රයෙන් යම් හේකින් පණ්ඩිතයෝ මේ සංග්‍රහයන් මනාකොට කෙරෙද්ද එබැවින් ඔවුහු මහත් බමට පැමිණෙති ප්‍රශංසාවටද භාජනය වෙති අගති හතර චන්දා දෝසා බයා මෝහා යෝ ධම්මං අතිවත්තති නිහියති තස්ස යසෝ කාලපක්ඛේව චන්දිමා චන්දයෙන් හෝ ද්වේෂයෙන් හෝ බයින් හෝ මෝහයෙන් හෝ යමක් ධර්මය ඉක්මවාද ඔහුගේ යසස කාලපක්ෂේහි චන්ද්‍රයා මෙන් පිරිහෙන්නේය චන්දා දෝසා බය මෝහා යෝ ධම්මං නාති වත්තති ආපූරති තස්ස යසෝ සුක්ඛ පක්ඛේව චන්දිමා චන්දයෙන් හෝ ද්වේෂයෙන් හෝ බයින් හෝ මෝහයෙන් හෝ යමෙක් ධර්මය නොඉක්මවාද ඔහුගේ යසස ශුක්ල පක්ෂයෙහි චන්ද්‍රයාමෙන් වැඩෙන්නේය ධනය යන සිදුරු හය චලෝකස්මින් චිද්ධානි යත්ථ විත්තං න තිට්ඨති ආලස්සං ච පමෝදෝ ච අනුට්ඨානං අසඤ්ඤමෝ නින්දා තදන්ති තේ චිද්දේ සම්බසෝන විච්ඡයේ ධනය නොසිටින
සිදුරු හයකි. ඒවානම් අලස භවය ප්‍රමාදයය වැඩකිරීමේ වීරිය නැති භවය ආචාර සීලයෙන් තොර භවය නිදි බහුල භවය ආගන්තුක අලස භවය යන මොහුය. ඒවා සර්වාකාරයෙන් දුරු කළ යුතුය. මිනිසාගේ විනාශයට හේතු උස්සුසර සෙයා පරදාර සේවනං වේරප්ප සංගෝච අනත්තතාච පාපාච මිත්තා සුකරිදරී යතාච ඒතේච ඨානා පුරිසං දංසයන්ති. හිරු උදාවනතෙක් නිදීමය පරදාර සේවනයය අනුනට වෛරකිරීමය අනර්ථය පිණිස පවත්නා ක්‍රියා කිරීමය පාපමිත්‍ර සේවනයය තද මසුරුකමය යන මේ කරුණු හය මිනිසා විනාශ කරන්නේය. පාපමිත්තෝ පාපසකෝ පාප ආචාර ගෝචරෝ අස්මා ලෝකා පරම්හාච උභයා දංසතේ නරෝ. නොමනා මිතුරන් භජනය කරන්නා වූ නොමනා වැඩ කරන්නා වූ සුරාපාන ස්ථාන ආදී නොමනා තැන්වල හැසිරෙන්නා වූ තැනැත්තේ මෙලොව පරලොව දෙකින්ම පිරිහෙන්නේය. අක්කිත්තියෝ වරුණී නච්ච ගීතං දිවා සොප්පං පාරිචරියා අකාලේ පාපාච මිත්තා සුකදරියතා ච. සූදුවහා නුසුදුසු ස්ත්‍රී සේවනය මත්පැන් පානේහි හා නෘත්‍ය ගීතේහි ඇලීමය දහවල් නිදීමය නොමනා වැඩ සඳහා නොකල්හි ඇවිදීමය නොමනා මිතුරන් ඇති භවය තද මසුරු භවය යන මේ කරුණු හය මිනිසා නසන්නේය. අක්කේහි දිබ්බන්ති සුරා පිචන්ති සන්තිත්තතියෝ පාන සමා පරේසං නිහීන සේවී නච වුද්ධ සේවී නිහී යති කාල පක්කේ වචන්දිමා. යමෙක් පසටයෙන් ක්‍රීඩා කිරේද හෙවත් සූදුවෙහි යෙදේද සුරාපානය කෙරේද ප්‍රාණය වැනි අනුන්ගේ ස්ත්‍රීන් සේවනය කෙරේද ගුණහීනයන් සේවනය කෙරේද වෘදයන් සේවනය නොකෙරේද හෙතෙමේ කාලපක්ෂයෙහි චන්ද්‍රයාමෙන් පිරිහෙයි. යෝ වරුණී අදනෝ අකිංචනෝ පිපාසෝ පිවං පාපගතෝ උදකමීව ඉනං විගාහති අකුලංකාහති කිප්ප මත්තනෝ. ධනය නැති පාරිභෝග උපකරණ නැති යමෙක් සුරාවට ලොල්ව සුරාපානයට පටන් ගත්තේ වේ නම් හේතෙමේ වතුර යට වන්නාක් මෙන් ණයට යට වී තමාගේ පවුල පිරිහෙවන්නේය. නදිවා සොප්පන සීලේන රත්ති නුට්ඨාන දස්සිනා නිච්චං මත්තේන සොණ්ඩේන සක්කා ආවසිතුං ගරං. දහවල් නිදන ස්වභාවය ඇත්තා වූ රාත්‍රියෙහි නොනැගී සිටින ස්වභාවය ඇත්තා වූ නිතර මත්වන ස්වභාවය ඇත්තා වූ සුරාවට ලොල් වූ තැනැත්තා හට ගිහි ගෙයි නොවිසිය හැකිය. ජන සන්ධානු ශාසනය. දස කලු ඉමානි ඨානානි යානි පුබ්බේ අකරිත්වා ස පච්චා මනු තප්පති ඉච්චෝ වාහ ජනසන්දෝ. මේ කරුණු දසය කලින් නොකරන්නා වූ තැනැත්තා හට පසුව තැවෙන්නට වේ යැයි මහබෝසත් ජනසන්ද රජතුමා අනුශාසනය කළේය. අලද්දා විත්තං තප්පති පුබ්බේ අසමුදානිතං න පුබ්බේ ධන මෙස්සිං සං ඉති පච්චා නු තප්පති.
ධනය සැපිය හැකි තරුණ කාලයේදී ධනය නොසැපයූ තැනැත්තේ මම පෙර වැඩ කළ හැකි කාලයේදී ධනය සපයා නොගත් තිමියයි මහලු කාලයේදී තැවෙන්නේය. සාක්‍ය රූපං පුරේ සන්තං මයා සිප්පං නසික්ඛතං කච්ඡා වුත්ති අප්ප සිප්පස්ස ඉති පච්චානුතප්පති. බාල කාලයේදී ශිල්පයක් නූගත් තැනැත්තේ පෙර පුළුවන්කම තිබියදී මා විසින් ශිල්ප නූගන්නා ලද්දේය. ශිල්ප නොදත් තැනැත්තාහට ජීවත් වීම අපහසුයයි මහලු කාලයේදී තැවෙන්නේය. කූටවේදී පුරේ ආසින් පිසුනෝ පිට්ටි මන්සිකෝ චණ්ඩෝ ච පරුසෝ චාසි ඉති පච්චානුතප්පති. පෙර මම කපටිකම් කළෙමිය, කේලාම් කියන්නෙක් වීමිය, අල්ලස් ගන්නෙක් වූයෙමි, නපුරෙක් වූයෙමියයි ඒවා කළ තැනැත්තේ මරණාසන්නේදී තැවෙන්නේය. පානාතිපාති පුරේ ආසිං ලුද්දෝවාපි අනාරියෝ භූතානං නා පචායිස්සං ඉති පච්චානුතප්පති. මම පෙර සතුන් මරන්නෙක් වූයෙමි, නපුරෙක් වූයෙමිය, පවුකම් කරන්නෙක් වූයෙමිය, සත්වයන් කෙරෙහි හොඳ හිත නොපැවැත් වූයෙමියයි එසේ කළ තැනැත්තේ මරණාසන්නේදී තැවෙන්නේය. බහූසු වත සන්තිසු අනාපාදාසු ඉත්තිසු පරදාරං අසේ විස්සං ඉති පච්චානු තප්පති. ලෝකේහි සැමියන් නැති ස්ත්‍රීන් බොහෝ සිටියදී මම පරදාර සේවනය කළෙමියයි පරදාර සේවනය කළ තැනැත්තේ මරණාසන්නේදී තැවෙන්නේය. බහුම්හි වත සන්තම්හි අන්නපානේ උපට්ටිතේ නපුබ්බේ අදාදිං දානං ඉති පච්චානු තප්පති. බොහෝ ආහාරපානයන් ඇතිව සිට මම දන් නුදුන්නෙමි යැයි නුදුන් තැනැත්තේ මරණාසන්නේදී තැවෙන්නේය. මාතරං පිතරංචාපි ජින්නංකං ගත යොබ්බනං පහූ සන්තාන පොස්සස්සං ඉති පච්චානු තප්පති. මම පෙර කායබලය හා ධනබලයත් ඇතිව සිටද මහලු වී දුබලව විසූ මාපියන් පෝෂණය නොකළෙමියයි මාපිය උපස්ථානය නොකළ තැනැත්තේ පසු කාලයේදී තැවෙන්නේය. ආචාර්ය මනුස්සත්තාරං සබ්බකාමං රසාහරං පිතරං අතිමඤ්ඤස්සං ඉති පච්චානු තප්පති. මගේ ආචාර්ය වූද අනුශාසක වූද කැමති සියලු රසයන් ගෙනදී මා පෝෂණය කළා වූද මා පියාණන්ට මම අකීකරු වීමීය. එසේ කළ තැනැත්තේ පසු කාලයේදී තැවෙන්නේය. සමනේ බ්‍රාහ්මණේ චාපි සීලවන්තේ බහුසුතේ නපුබ්බේ පෛරුපාසිස්ස ඉති පච්චානුතප්පති. උගත් සිල්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් මම පෙර ඇසුරු නොකළෙමියයි එසේ නොකළ තැනැත්තේ පසුව තැවෙන්නේය. සාදු හෝති තපෝචින්නෝ සන්තෝච පෛරුපාසිතෝ න ච පුබ්බේ තපෝචින්නෝ ඉති පච්චානුතප්පති. සුචරිතේ හැසුරුනේ නම් ඉතා මැනවි, සත්පුරුෂයන් සේවනය කරන ලද්දේ නම් මැනව, මා ඒ එකකුත් නොකරන ලද්දෙහියැයි ප්‍රමාද වූ තැනැත්තේ මරණාසන්නේදී පසුතැවෙන්නේය. යෝච ඒතානි ඨානානි යෝනිසෝ පටිපජ්ජති කරං පුරිස්ස කච්ඡානි සපච්ඡා නානුතප්පති. යමෙක් මේ කරුණු 10 නුවණින් සම්පූර්ණ කෙරේද, මිනිසෙකු විසින් කළ යුතු දෑ සම්පූර්ණ කරගත්තා වූ හෙතෙමේ මහලු කාලයේදී හා මරණාසන්නේදී පසුතැවෙන්නේ නැත. ජනසන්ද ජාතකයෙන් ශෝක නොවීම හේතු. යස්සේ තේ චතුරෝ ධම්මා සද්දස්ස ගරමේසිනෝ
සච්චං ධම්මෝ දිති චාගෝ සවේ පෙච්චන සෝචති. යම් කිසි සදහවත් ගිහියෙකුට සත්‍යයය, ධර්මයය, ධෛර්යය, ත්‍යාගය යන මේ කරුණු හතර ඇත්තේ නම් ඔහුට මරණින් මතු ශෝක කරන්නට නොවන්නේය. සුත්ත නිපාත ආලවක සූත්‍රයෙන්. දහස බැගින් අගනා ගාත ගාථා හතර. සකිදේව සුතසෝම සබ්බී හෝති සමාගමෝ සා නා සංගති පාලේති නා සබ්බි බහු සංගමෝ. සුතසෝම රජතුමානිනි, එක්වරක වුවද සත්පුරුෂයන් හා සමාගමයක් වුවහොත් එය ඔහුට පිහිටවන්නේය. අසත්පුරුෂයන් හා කොතෙක් එක්වීම සිදුවුවද ඒවායින් පිහිටක් නොවන්නේය. සබ්බිරේව සමාසේත සබ්හි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සෙයෝ හෝතින පාපියෝ. සත්පුරුෂයන් හා එක්විය යුතුය, මිතුරුකම් පැවැත්විය යුතුය. සත්පුරුෂයන්ගේ ධර්මය දැනගැනීමෙන් යහපතක්ම වන්නේය, නපුරක් නොවන්නේය. ජිරන්තිවේ රාජ රථා සුචිත්තා අතෝ සරීරම්පි ජරං උපේති සචන්ත ධම්මෝන ජරං උපේති සන්තෝ හවේ සබ්බී පවේදයන්ති. මනාවට විසිතරු කරන ලද රාජ රථයෝද ඒකාන්තයෙන් දිරන්නාහ. ශරීරයේද දිරන්නේය. බුද්ධාදී සත්පුරුෂයෝ යම් නිර්වාණයක් ප්‍රකාශ කෙරෙද්ද ඒ නිවන කිසි කලෙක නොදිරන්නේය. නබංච දූරේ පඨවීච දූරේ පාරං සමුද්දස්ස තදහු දූරේ තතෝ හවේ දූරතරෝ වදන්ති සචන්ත ධම්මෝ අසතංච රාජ. අහස හා පොළව ස්වභාවයෙන් එකිනෙකට බොහෝ දුරය. සමුද්‍රයාගේ එතර හා මෙතරද එකිනෙකට ඉතා දුරය. රජතුමානිනි, ඒ හැමටම වඩා සත්පුරුෂ ධර්මය හා අසත්පුරුෂ ධර්මය එකිනෙකට දුරය. මහා සුතසෝම ජාතකයෙන් ගෙන යා හැකි ධනය. ධඤ්ඤං ධනං රජතං ජාත රූපං පරිග්ගහාඤ්ඤං වා පි යදත්ති කිංචි දාසා කම්මකරා පෙස්සා යේ චස්ස අනුජීවිනෝ සබ්බං නාදය ගන්තබ්බං සබ්බං නික්කිප්ප ගාමියං. ධාඤ්ඤද ධනයද රිදීය රඤ්ඤ තවත් ඇත්තා වූ වස්තුවය යන සියල්ලද දාසයෝය, කම්කරුවෝය, පණිවිඩකරුවෝය, තවත් තමා නිසා ජීවත් වන්නෝය යන සැමදෙනමද මරණින් ඔබ්බට නොගෙන යා හැකිය. මරණයේදී සියල්ලම හැරයා යුතුය. යඤ්ඤ කරෝති කායේන වාචාය උදචේතසා තඤ්ඤහි තස්ස සකං හෝති තංච ආදාය ගච්ඡති තංචස්ස අනුග්ගහං හෝති ඡායාව අනපායිනි. කයින් හා වචනේන්ද සිතින්ද යමක් කෙරේ නම් එයම ඒ තැනැත්තාට සත්‍ය වශයෙන් අයිති දෙය වෙයි. මරණින් ඔබ්බට ඔහු එපමණක්ම ගෙන යයි. නොහැරම අනුව එන ඡායාව මෙන් ඒ කර්මයම ඔහු අනුව යන්නේය. තස්මා කරය්‍ය කල්යාණං නීචයං සම්පරායිකං පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොಂತಿ පානිනං. එහෙයින් මතුවට පිහිටවන පින් රැස් කළ යුතුය. සත්වයන්ට පරලොවෙහිදී පිහිටවන්නේ පින්ය. කෝසල සංයුත්තයෙන් ධර්ම චරියාව. ධනං චජේ යෝපන අංග හේතු අංගං චජේ ජීවිතං රක්ඛමානෝ අංගං ධනං ජීවිතං චාපි සබ්බං චජේ නරෝ ධම්මං මනුස්සරන්නෝ.
ශරීරාවයවන් ආරක්ෂා කරනු පිණිස බොහෝ ධනය වුවද වියදම් කරන්නේය. ජීවිතය රකිනු පිණිස ශරීර අවයවයන් වුවද පරිත්‍යාග කරන්නේය. ධර්මය සිහි කරන්නා වූ තැනැත්තේ ඒ රකිනු පිණිස ධනය, ශරීර අවයවය, ජීවිතය යන සියල්ලම පරිත්‍යාග කරන්නේය. මහා සුතසෝම ජාතකයෙන් ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති ඒසානි සංසෝ ධම්මේ සුචින්නේ නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මය තෙමේ ධර්මයෙහි හැසිරෙන තැනැත්තා රකින්නේය. මනාකොට පිළිපදින්නා ලද ධර්මය තෙමේ ඒ පුද්ගලයාට සැපගෙන දෙන්නේය. ධර්මයෙහි හැසිරෙන තැනැත්තේ දුගතියට නොයන්නේය. එය ධර්මයේ හැසිරීමේ ආනිසංසයයි. නහි ධම්මෝ අධම්මෝ ච උබෝ සම විපාකිනෝ අධම්මෝ නිරයං නේති ධම්මෝ පාපේති සුග්ගතින්. ධර්මයද අධර්මයද යන දෙක සමාන විපාක ඇත්තේ නොවේ. අධර්මය සත්වයා නරකයට ගෙන යන්නේය. ධර්මය සුගතියට පමුණුවන්නේය. අයෝගාර ජාතකයෙන් මිනිසුන් සුද්ද වන හැටි. කම්ම විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්චා සුජ්ජන්තින් න ගොත්තත්තේන ධනේනවා. කර්මය ප්‍රඥාවය වීරිය සමාධියාදී ධර්මයේය සිල් ඇති උතුම් ජීවිතය යන මේවා විසින් මිනිසුන් ශුද්ධ වෙති. කුසල කුලයෙන් හෝ ධනයෙන් ශුද්ධ නොවෙති. දේවතා සංයුක්තයෙන් පරලොවට නොබිය විය යුතු තැනැත්තා. වාචං මනං ච පනිදාය සම්මා කායේන පාපානි අකුබ්බමානෝ බෞහන්න පානං ගරමාව සන්තෝ සද්දෝ මුදු සංවිභාගී වදඤ්ඤෝ. කය වචන සිත යන තුන්දොරින්ම පව් නොකළ යුතුය. සැදැහැවත් වූද මෘදු වූද දෙන සුළු වූද ප්‍රතිග්‍රාහකයන්ගේ අදහස දැන ක්‍රියා කරන්නා වූද චතුර් සංග්‍රහ වස්තුවෙන් ජනයාට සංග්‍රහ කරන්නා වූද ප්‍රිය කතා ඇත්තා වූද මෘදු කතා ඇත්තා වූද කෙනෙකු විය යුතුය. ඒ ගුණයන්හි පිහිටි සත්පුරුෂයාට පරලොව ගැන බියවීමට කරුණක් නැත. සතුරන් මැඩ පැවැත්විය හැකි තැනැත්තා. යස්සතේ චතුරෝ ධම්මා වානරින්ද යථාතව සච්ඡං ධම්මෝ දිතිචාගෝ දිට්ඨං සෝ අති වත්තති. වානේන්ද්‍ර, ඔබ මෙන් යමෙකුට සත්‍යයේ ඒ ඒ දේහි තතු දත හැකි ප්‍රඥාවයය, නොපසුබස්නා වීරියය, ආත්ම පරිත්‍යාගයේ යන මේ ධර්ම හතර ඇත්තේ නම් හේ සතුරන් මැඩ ජයගන්නේය. වානරින්ද ජාතකයෙන් යස්ස ඒතේ තයෝ ධම්මා වානරින්ද යථාතව දක්ඛියං සුරියං පඤ්ඤං දිට්ඨං සෝ අතිවත්තති. වානේන්ද්‍ර, යමෙකුට ක්‍රියාවෙහි දක්ෂ භවය, නිර්භීත භවය, නුවණේ යන මේ කරුණු තුන ඇත්තේ නම් හෙතෙම සතුරන් දිනන්නේය. තයෝ ධම්ම ජාතකයෙන් යුද්ධාදීයේදී උවමනා පුද්ගලයෝ උක්කට්ටේ සූර මච්ඡන්ති මන්තිසු අකුතු හලං පියේච අන්නපානම්හි අත්තේ රාජ තේ පණ්ඩිතං. යුද්ධයක් පැමිණි කල්හි නිර්භීත පුද්ගලයෙකු කැමැතිවන්නාහ. කළයුතු නොකළයුතු දෙයක් පිළිබඳ මන්ත්‍රණයක් ඇති වූ කල්හි කාරණය නොබිදින යහපත් කතා ඇති මන්ත්‍රී කෙනෙකු කැමැතිවන්නාහ. ආහාර පාන ලත් කල්හි ප්‍රිය පුද්ගලයන් කැමැතිවන්නාහ. ගැඹුරු කරුණක්
ඇති වූ කලෙහි පඬිතේකු කැමැති වන්නාහ මහාසාර ජාතකයෙන් ප්‍රශංසා කළ යුතු බියසුල්ලා යෝපාන භූතේසු අහෙටයන් චරං පරූපවාද නකරෝති පාපං බීරුම් පසංසන්ති න තත්ථ සූරං බයාහි සන්තෝ නකරෝති පාපං සංයුක්ත නිකායෙන් සත්වයන්ට හිංසා නොකරමින් හැසිරෙන යමෙක් පරූපවාදයට බියෙන් පව් නොකරේද මේ කාරණේහිලා බියසුල්ලාටම පඬිතයෝ පසසති ශූරයාට නොපසසති සත්පුරුෂයෝ බිය නිසා පව් නොකරති දුර්ලභ පුරුෂයා දුර්ලභෝ පුරිසාජඤ්ඤ නසෝ සබ්බත්ථ ජායති යත් සෝ ජායතේ දීරෝ තං කුලං සුඛමේදති ධම්මපදය බුද්ධ වග්ගයෙන් පුරුෂ ආජාන්‍යන්ගේ පහළ වීම දුර්ලභය යම් තැනක හිතෙමේ උපන්නේ නම් ඒ කුලය එයින් සැපතටම පැමිණෙන්නේය සැපගෙන දෙන කරුණු 12ක් අත්ථම්හි ජාතම්හි සුඛා සහායා තුට්ඨි සුඛා යා ඉතරීතරේන පුඤ්ඤං සුඛං ජීවිත සංඛමයි යම්හි සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහානං කලයුත්තක් පැමිණි කලෙහි යාළුවන් ඇති බව සැපයකි ලද දෙයින් සතුටු වීම සැපයකි ජීවිත කෙලවරේදී පින් ඇති බව සැපයකි සියලු දුක් නසන අරහත් ඵලය සැපයකි සුඛා මතෙය්‍යතා ලෝකේ අතෝ පෙත්තෙය්‍යතා සුඛා සුඛා සාමඤ්ඤතා ලෝකේ අතෝ බ්‍රාහ්මඤ්ඤතා සුඛා ලෝකේහි මවට උපස්ථාන කරන බවද සැපයට කරුණකි පියාට උපස්ථාන කරන බවද සැපයට කරුණකි පැවිද්දන්ට උපස්ථාන කරන බවද සැපයට කරුණකි පව් දුරුකල බුදු පසේ බුදුවරයන්ට බුද්ධ ශ්‍රාවකයන්ට උපස්ථාන කිරීමද සැපයට කරුණකි සුඛං යාව චරා සීලං සුඛා සද්ධා පතිට්ඨිතා සුඛෝ පඤ්ඤාය පටිලාභෝ පාපස්සා කරණං සුඛං ධම්මපද නාගවග්ගයෙන් සීලය ජරාව දක්වාම සැපයට කරුණකි මනාකොට පිහිටි ශ්‍රද්ධාව සැපයට කරුණකි ප්‍රඥාව ලැබීම සැපයට කරුණකි පව් නොකිරීමද සැපයට කරුණකි සැපයට හේතු හතරක් සුඛෝ බුද්ධානුප්පාදෝ සුඛෝ සද්ධම්ම දේශනා සුඛා සංගස්ස සාමග්ගී සම්මා සමග්ගානං තපෝ සුඛා ධම්මපදයේ බුද්ධ වග්ගයෙන් බුදුවරයන් වහන්සේලාගේ ඉපදීම සැපයට කරුණකි සදහම් දේශනය සැපයට කරුණකි සංඝයාගේ සමගිය සැපයට කරුණකි සමගි වූවන්ට තපස සැප එළවන්නක් වෙයි මහත් සැපයක් ලැබනු පිණිස කුඩා සැප හල යුතු බව මත්තා සුඛ පරිච්ඡාගා පස්සේචේ විපුලං සුඛං චජේ මත්තා සුඛං දීරෝ සම්පස්සං විපුලං සුඛං ධම්මපදය පකින්නක වග්ග කුඩා සැප හැරදැමීමෙන් මහත් වූ සැප ලැබිය හැකි බව දක්නේ නම් නුවණැත්තේ මහත් වූ සැප ලැබීම පිණිස
ඒ ඒ වේලාවට ලැබිය හැකි කුඩා සැප හරණේය. උතුම් කරුණු හතරක්. ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ඨි පරමං ධනං විසාසා පරමා ඥාති නිබ්බානං පරමං සුඛං ධම්මපදය සුඛ වර්ගය. නිරෝගී බව උතුම් ලාභයකි. ලද දෙයින් සතුටු වන බව උතුම් ධනයකි. නෝ නෑ වුවද විශ්වාසයා උතුම්ම නෑයාය. නිවන උතුම් සැපයය. කරුණු හතරක්. සද්ධීද විත්තං පුරිසස්ස සෙට්ටං තම්මෝ සුචින්නෝ සුඛමාවහාති. සච්චං හවේ සාදු තරං රසානං පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ටං. සංයුක්ත නිකායෙන්. ශ්‍රද්ධාව මිනිසාට උතුම් ධනයකි. මනාකොට කරන ලද කුසල ධර්මය සැපගෙන දෙන්නේය. සත්‍ය රසයන් අතුරින් උතුම් රසයකි. නුවණින් ජීවත් වන්නාහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨය. දුර්ලභ කරුණු. කිච්ඡෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්දම්ම සවනං කිච්ඡෝ බුද්ධානුපාදෝ. ධම්මපදයේ බුද්ධ වර්ගයෙන්. මනුෂ්‍ය ආත්මය දුර්ලභය. මිනිසාගේ ජීවිතය අමාරුවෙන් පැවැත්විය යුත්තකි. දහම් අසනු ලැබීමත් දුර්ලභය. බුදුවරයන්ගේ ඉපදීමද දුර්ලභය. කරුණු හතරක්. සීලං යාව ජරා සාධු සද්ධා සාධු පතිට්ඨිතා පඤ්ඤා නරාණං රතනං පුඤ්ඤං චෝරේහි දූරහං. දේවතා සංයුක්තෙන්. සීලය ජරාව දක්වාම හොඳය. මනාකොට පිහිටි ශ්‍රද්ධාව හොඳය. ප්‍රඥාව මිනිසුන්ට රත්නයකි. පින් සොරුන්ට නොගත හැකිය. දිනුම්. අක්ඛෝ දේන ජිනේ කෝදං අසාධුං සාධුනා ජිනේ ජිනේ කදරියං දානේන සච්චේ නාලික වාදිනං. ධම්මපදේ කෝද වග්ගයෙන්. ක්‍රෝධ නොකිරීමෙන් මෙත් කිරීමෙන් ක්‍රෝධ කරන්නාගෙන් ජයගත හැකිය. හොඳ කිරීමෙන් නරක මිනිසාගෙන් ජයගත හැකිය. දීමෙන් මසුරාගෙන් ජයගත හැකිය. සත්‍යයෙන් බොරුකාරයාගෙන් ජයගත හැකිය. සබ්බදානං ධම්මදානං ජිනාති සබ්බ රසං ධම්ම රසෝ ජිනාති සබ්බ රතින් ධම්ම රතින් ජිනාති තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති. ධම්මපදය තණ්හාවග්ග. ධර්ම දානය සියලු දානයන් දිනන්නේය. ධර්ම රසය අන් සියලු රසයන් දිනන්නේය. ධර්ම ශ්‍රවණ ආදී වශයෙන් ඇතිවන ධර්මය පිළිබඳ වූ ප්‍රීතිය සියලු ප්‍රීතීන් දිනන්නේය. තෘෂ්ණා ක්ෂය සංඛ්‍යාත නිර්වාණය සියලු දුක් දිනන්නේය. නොදිනිය යුත්තෝ. නසෝ රාජා යෝ ආජෙය්‍ය ජිනාති නසෝ සඛා යෝ සඛාරං ජිනාති නසා බරියා යා පතිනෝ විහෙති නතේ පුත්තා යේ න බරන්ති ජින්නං. නොපැරදෙවිය යුතු මාපියන් යමෙක් දිනාද හේ රජ නොවෙයි. බොරු නඩුකීම් ආදියෙන් යහළුවන් පරදවන්නේ යහළුවෙක් නොවේ. හිමියාට බිය නොවන භාර්යාව භාර්යාවක් නොවේ. ජරාපත්
මාපියන් පෝෂණය නොකරන්නෝ දරුවෝ නොවේති. නසා සබා යත්ථ න සම්ති සන්තෝ නතේ සන්තෝ යේන බනන්ති ධම්මං රාගංච දෝසංච පහාය මෝහං ධම්මං බනන්තෝව බවන්ති සන්තෝ. මහා සුත සෝම ජාතකෙන් පණ්ඩිතයන් නැති සභාව සභාවක් නොවේ. දහම් නොකියන්නෝ පණ්ඩිතයෝ නොවෙති. රාග ද්වේෂ මෝහයන් ප්‍රහාණය කොට ධර්මය කියන්නෝම පණ්ඩිතයෝය. රාග ද්වේෂ මෝහයෝ නත්ථි රාග සමෝ අග්ගී නත්ථි දෝස සමෝ ගහෝ නත්ථි මෝහ සමං ජාලිං නත්ථි තණ්හා සමානදී. ධම්මපදය මල වග්ගයෙන් රාගය හා සම වූ අන්ගින්නක් නැත. සතුන් අල්ලා ගන්නා වූ කිඹුල් පිඹුරු ආදීහු එකවරකට එකෙකුම අල්ලති. ද්වේෂය එකවර බොහෝ සතුන්ද අල්ලන බැවින් ද්වේෂය හා සමාන සතුන් අල්ලන්නෙක් නැත. මෝහය හා සමාන දලක් නැත. තෘෂ්ණාව හා සම ගංගාවක් නැත. ලෝභෝ දෝසෝ ච මෝහෝ ච පුරිසං පාපං චේතසං හිංසಂತಿ අත්ථ සම්භූතා තචසාරං ව සලං පලං. කෝසල සංයුක්තෙන් තමන්ගේ ඵලයම හුන බට ආදී ගස් නසන්නාක් මෙන් ලෝභ ද්වේෂ මෝහයෝ තමා කෙරෙහිම ඉපිද පාප ආද්‍යාශය ඇති පුද්ගලයා නසන්නාහ. බාලයාට සසර දිගයි. දීගා ජාගරතෝ රත්ති දීගං සන්තස්ස යෝජනං දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං. ධර්මපදය බාල වග්ගය. නොනිදන්නා හට රාත්‍රිය දිගය. වෙහෙසට පත් වූවහට යොදුන දිගය. ධර්මය නොදත් මෝඩයාට සසර දිගය. අවස්ථාව ඉක්මවීමෙන් තැවෙන්නට වන බව. අචරිත්වා බ්‍රහ්මචරියන් අලද්දා යොබ්බනේ දනං ජින්න කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලලේ. ධම්මපදය චරාවග්ගයෙන් මහනදම් පිරීමට ඇති ශක්තිය ඇති තරුණ කාලයේදී එය නොකළෝද ධනය සැපීම කළ හැකි තරුණ කාලයේදී එය නොකළාහුද දියසිඳුනු විලේ මසුන් නැති මඩේ එරී තැවෙන මහලු කොස්වාලිහිනියන්සේ මහලු කල තැවෙන්නාහ. සතුරන්ගේ වසඟයට පැමිණෙන තැනැත්තා. යෝච උප්පත්තං අත්ථ කිප්පමේව න කුජ්ජති අමිත්ත වසමන් වේති ස පච්ඡා අනුතප්පති. යමෙක් පැමිණ කරුණ ගැන පිළිපැදිය යුතු ආකාරය වහා තේරුම් නොගනීද ඒ සතුරන්ගේ වසඟයට පැමිණෙන්නේය. ඔහුට පසුතැවෙන්නට සිදුවන්නේය. යෝච උප්පත්තං අත්ථ කිප්පමේව නිබෝධති මුච්ඡතේ සත්තු සම්බාධා නච පච්ඡානු තප්පති. වානර ජාතකෙන් යමෙක් පැමිණි කරුණ ගැන පිළිපැදිය යුතු සැටි වහා තේරුම් ගනීද හේ සතුරු පීඩණයෙන් මිදෙන්නේය. පසුතැවෙන්නේ නැත. අනර්ථකාරී දෙයට වැඩෙන්නට නොදිය යුතු බව. න තස්ස බුද්ධි කුසලප්ප සත්තා යෝ වඩ්ඩමානෝ ගසතේ පතිට්ටං තස්සූපරෝධං පරිසංකමානෝ පතාරයි මූලවදාය දීරෝ. පලාස ජාතකෙන් යමක් වැඩුණු කල්හි එයින් තමාගේ පිහිට නැසේ නම් ඒ දෙයට වැඩෙන්නට ඉඩදීම
පණ්ඩිතයන් විසින් නොපසසනා ලදී. නුවණැත්තේ එයින් වන විනාශය ගැන සැකකොට එය මුලදීම නැති කර දැමීමට උත්සාහ කරයි. කපටිකම් වලට කපටිකම් ඇති බව. සටස්ස සාඨේය මිදං සුචින් තිතං පච්චොඩ්ඩිතං පතිකූටස්ස කූටං පාලංචේ අදෙයුම් මූසිකා කස්මා කුමාරේ කුලලා නොහරෙයුම්. මෙය පරෙස්සමට තැබූ සිවල් සඟවාගත් කපටි වෙළෙන්දෙකුට බෝසතාණන් වහන්සේ විසින් කියන ලද්දකි. කූට වාණිජ ජාතකය බලනු. කපටියාට මේ කපටිකම කරන්නට සිතූ හැටි ඉතා හොඳය. ඇට වූ උගුල වෙනුවට මේ උගුල ඉතා හොඳය. යකඩයෙන් කූටස්සහි සන්ති කූට කූටා භවති චාපි නකි ති නෝ නිකත්‍යා දේහි පුත්ත නට්ට නට්ට පාලස්ස පාලං මාතේ පුත්තේ අහාසි නට්ට පාලෝ. කූට වාණිජ ජාතකයෙන් යකඩයෙන් කළ සීවැල් මීයෝ කත්නම් උකුසුවන් දරුවන් නොගෙන යන්නේ මන්ද? කපටියන්ට තවත් කපටීහු ඇත. රවටන්නාට තවත් රවටන්නෝ ඇත. සිවල් නැති වුවහුට ඒවා දෙව. නුබේ දරුවන් සිවල් නැති වුවහුට ගෙන යන්නට නොදෙව. කතා කිරීමේ දෝෂය. චරම්පිකෝ තං කාදෙය්‍ය භද්‍රබෝ හරිතං යවං පාරුතෝ සීහචම්මේන රවමානෝව දූසයි. සීහච්චම්ම ජාතකයෙන් සිංහසම් පොරවාගත් මේ කොටලුවාට කලක් නිල් යව කෑහැකිව තිබුණේය. එහෙත් හැඬීමෙන් තමාම තමා නසාගත්තේය. එය සිංහසමේ වරද නොවෙයි. දුෂ්ටයාට පරාක්‍රමයම යෙදිය යුතු බව. නේව දුට්ඨේ නයෝ අත්ථි න ධම්මෝ න සුභාසිතං නික්ඛම්ම දුට්ඨේ යුංජේත සෝච සබ්භි න රංජති. දීප ජාතකයෙන් දුෂ්ටයාට කාරණයක් නැත, ධර්මයක් නැත, යහපත් වචනයක් නැත. කාරණා අකාරණා කීමෙන් හෝ ධර්මය දැක්වීමෙන් හෝ හොඳින් කතා කිරීමෙන් හෝ ඔහුගෙන් ගැලවිය නොහැකිය. යහපත ඔහුට රුචි නැත. ඔහු කෙරෙහි පරාක්‍රමයම යෙදිය යුතුය. නැමිය යුත්තාට නැමිය යුතු බව ආදී කරුණු. නමේ නමන්තස්ස බජේ බජන්තං කිච්ඡානු කුබ්බස්ස කරෙය්‍ය කිච්ඡං නානත්ථ කාමස්ස කරෙය්‍ය අත්තං අසම්බ ජන්තම්පි න සම්බචෙය්‍ය. තමා කෙරෙහි නැමෙන්නාට නැමිය යුතුය. තමා භජනය කරන්නා භජනය කළ යුතුය. තමාට වැඩ කරන්නා හට තමාද වැඩ කළ යුතුය. තමාගේ අනර්ථයට කැමති තැනැත්තාට වැඩ නොකළ යුතුය. තමා භජනය නොකරන්නාද භජනය නොකළ යුතුය. චජේ චජන්තං වනතං න කෛරා අපතේ චිත්තේ න න සම්බජෙය්‍ය ද්විජෝ දූමං කීන පලන්ති ඤත්වා අඤ්ඤං සමික්ඛෙය්‍ය මහාහි ලෝකෝ. පූඨබත් ජාතකයෙන් තමා හරණාතනත්තා තමා විසින්ද හල යුතුය. ඔහු හා ස්නේහය පවත්වන්නට නොයා යුතුය. පහ වූ සිත් ඇත්තා සමග භජනය නොපැවැත්විය යුතුය. පක්ෂියා ඵල නැති ගස හැර යන්නාක් මෙන් ඔහු හැර යා යුතුය. ලෝකය මහත්ය. එකෙකු නැති කල්හි අනිකෙක් සොයාගත යුතුය. සිතන හැටියටම නොවන බව. අචින් නි තම්පි භවති
चिंतांपि विनस्यति नहि चिंतामया भोगा इत्या पुरिसस्य वा नोसितु देयद सिदुवेई सितु देयद सितु हटियट सिदु नोवेई स्त्रियकट हो पुरुषयकट हो वेवा काहट उवद वस्तु सितन हटियट लबेन्ने नोवेई යොදුන් සියයක් දුර දක්නා ගිජුලිහිණියා ළඟ තිබෙන දන නොදක්නා බව කින්නු ගිජ්ජෝ යෝජන සතං කුණපානි අවෙක්ඛති කස්මා ජාලංච පාසංච අසජ්ජාපි න කුජ්ජසි උගලට අසු වූ ගිජුලිහිණියාගෙන් බරණැස් රජු ඇසු ප්‍රශ්නයකි මේ ගිජුලිහිණියා සියක් යොදුන් දුර තිබුණු කුණපය දකි කුමක් හේයින් ළඟට පැමිණත් දැලහා උගුල නොදුටුවෙහිද යදා පරාභවෝ හෝති පෝසෝ ජීවිත සංඛයේ අත ජාලංච පාසංච අසජ්ජාපි න කුජ්ජති නි ගිජ්ජ ජාතකේන ගිජුලිහිණියාගේ පිළිතුර ජීවිත අවසානයේ සත්වයාගේ පිරිහීම යම් කලක එළඹ සිටීද එකල්හි ළඟට පැමිණියේද දලහා උගුල නොපෙනෙන්නේය ප්‍රමත්තයා පෙළෙන බව අසාතං සාතු රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මති වත්තති අසාත රූප ජාතකයෙන් නොමනාදය මනාදයක් ආකාරයෙන්ද අප්‍රියදය ප්‍රියදයක ආකාරයෙන්ද දුක සැපයේ ආකාරයෙන්ද ප්‍රමත්ත පුද්ගලයා යටකර පෙළන්නේය සියල්ලම හොඳ හෝ නොහොඳ නොවන බව තදේව කස්ස කල්යාණං තදේව කස්ස පාපකං තස්මා සබ්බං න කල්යාණං සබ්බං චාපි න පාපකං අසි ලක්ෂණ ජාතකයෙන් එයම කෙනෙකුට යහපතක් වෙයි කෙනෙකුට නපුරක් වෙයි එබැවින් සියල්ලම හොඳද නොවේ නරකද නොවේ නම් සොයන්නට ගිය පාපකයා ජීවකංච මතං දිස්වා ධනපාලිංච දුග්ගතං පන්තකංච වනේ මුල්හං පාපකෝ පුනරාගමි හොඳ නමක් සොයන්නට ගිය පාපකයා ජීවකයා මැරී සිටිනු දැක ධනපාලි දිලිඳුව සිටිනු දැක පන්තකයා මන්මුලාවී සිටිනු දැක හැරි ආයේය නාම සිද්ධි ජාතකය බලනු අලුත් සැපදුක් වලින් පරණ ඒවා වැසෙන බව නවේන සුඛ දුක්ඛේන පෝරාණාති පිතියති තස්මා අස්සක රඤ්ඤව කීටෝ පියතරෝ මම අස්සක ජාතකේ මේ අස්සක රජුගේ දේවිය ගොම කුරුමිනියාව ඉපිද ගොම කුරුමිනියෙකු සමග හැසිරෙන කල්හි කියන ලද්දකි අලුත් සැප දුක් වලින් පරණ සුව දුක් වැසෙන්නේය. එබැවින් අස්සක රජුට වඩා ගොම කුරුමිනි සැමියාම දැන් මට අතිශයින් ප්‍රියය. අස්සක ජාතකය බලනු. උඩගු වීම මෝඩ කමක් බව. දීපදාකෝ යං අසුචි දුගන්ධෝ පරිහිරති. නානා කුණප පරිපූරෝ විස්සවන්තෝ තතෝ තතෝ දෙපයක් ඇත්තා වූ මේ මිනිස් කය දුගඳය දුගඳ නැතිවීම පිණිස සුවඳ වර්ගවලින් යුක්ත කොට පරිහරණය කරනු ලැබේ නානා කුණපයන්ගෙන් පිරුණේය ඒ ඒ තනින් අපවිත්‍රද වගුරුවන්නේය ඒතාදිසේන කායේන යොමඤ්ඤේ උන්නමේතවේ පරංවා අවජානෙය්‍ය කිමඤ්ඤාන්ත්‍ර අදස්සනා
සුත්ත නිපාත විජය සූත්‍රයෙන්. එබඳු කයක් ඇතිව යමෙක් උඩගුවන්නට සිතාද අනුන් හෝ පහත් කොට සිතාද එය මෝඩකමක් හැර අන් කුමක්ද? අනුනට හිංසා නොකළ යුතු බව. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ බායන්ති මච්චුනෝ අත්තානං උපමංකත්වා න හානෙය්‍ය න ගාතයේ. සියලු සත්වයෝම පීඩණයට බිය වෙති. සියලු සත්වයෝ මරණයට බිය වෙති. තමා උපමා කොට අනුන්ට පීඩා නොකළ යුතුය, නොමැරිය යුතුය. සුඛකාමානි භූතානි යෝ දණ්ඩේන විහිංසති අත්තනෝ සුඛමේසානෝ පෙච්ච සෝ න ලබතේ සුඛං. ධම්මපදයේ දණ්ඩ වර්ගයෙන්. තමන්ගේ සැපයට කැමති යමෙක් තමා මෙන්ම සැප කැමති සත්වයන්ට හිංසා කෙරේද, හෙතෙමේ මතු ආත්ම භවෙහි සැප නොලබන්නේය. සිල් නැත්තහුගේ උගත් කමින් වැඩක් නැති බව. මෝගෝ ජාති ච වන්නෝ ච සීලමේව කිරුත්තමං සීලේන අනුපෙත්තස්ස සුතේ නත්තෝ න විජ්ජති. සීල විමංසන ජාතකය. ජාතියත් ශරීර වර්ණයත් දෙක හිස්ය, ඒවායින් වැඩක් නැත, සීලයම උතුමිය. සිල් නැත්තෙහුගේ උගත් කමෙන්ද වැඩක් නැත. බුද්ධ නීති සංග්‍රහයේ ප්‍රථම ශතකය නිමි.